වෙලාව නාස්ති කරන්නේ නැතුව AIC කැම්පස් එකට ගියොත් අනාගතේ දිනු. බිස්නස් මැනේජ්මන්ට්, IT, ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳම තැන AIC කැම්පස් 077-1-33-55-11. ක්‍රයිම්ස් කියන එක. මේක මේ ඉන්ටෙන්ෂනල් ඩිසිෂන් ප්‍රොසෙස් එකක් තිබ්බද මේ දැනුවත්ව කරාද මේ වැඩේ කියන එකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ සමහර තීරණ දැන් IMF එකට අපි මේ தત્ත්වය දැනුම් දිය යුතුයි, ඒකත් එක්ක සාකච්ඡා ආරම්භ කළ යුතුයි කියලා මහ බැංකුවේ අභ්‍යන්තර සාකච්ඡාවෙත් මුදල් මණ්ඩලෙත් එක දිගටම අට වතාවක් මහ බැංකුවේ ඇතුළෙන් මේකට වාර්තාව ඇවිල්ලා තියෙනවා මේක වහාම කළ යුතුයි කියලා. නමුත් ඒ වෙලාවෙදි මුදල් ඇමතිතුමා අයවැයකුත් ගෙනාවා ඔය අතර නොවැම්බර් මාසේ. ඒ අයවැය ගෙනකොට ඒකෙන් විශාල ප්‍රාග්ධන වියදම් රාශියක් එකතු කරා. එතකොට මේක සම්බන්ධව මහ බැංකුවේ ඔබ්සර්වේෂන් එකක් තියෙනවා. මහ බැංකුවේ නිරීක්ෂණයක් වෙනවා මේ අයවැයට. මම මේ කියන්නේ අර ග්‍රාමීය සංවර්ධනයේට බිලියන 85ක් දාපු ලොකු අයවැයක් ආවා. මේ අයවැයට මුදල් දෙන්න සම්බන්ධ ප්‍රශ්නය මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් ආටිගල ඒ වෙලාවෙ හිටපු ආටිගල ලේකම්තුමා මේකට කිසිම මැදිහත් වීමක් කරේ නැහැ. ඒ නිසා මේ රිපෝට් එකේ බොහොම පැහැදිලිව නම් පහක් මතු කරලා තියෙනවා. එකක් ડોક્ટર ජයසුන්දර, ඒ වගේම ප්‍රොෆෙසර් ලක්ෂ්මන්, මිස්ටර් ආටිගල, ඒ වගේම අජිත් දිවාට් කබ්‍රාල් සහ ඒ වෙලාවෙ හිටපු මුදල් ඇමතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ නම් සියල්ලම මේක ඉතා පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් මේ ප්‍රශ්නය තමයි මේ UN එකේ කියන්නේ මෙතන පළවෙනි වතාවට මේ අයත් ගම්වල පෝලිං වල ඉන්න මිනිස්සු මෙතන ඉන්නේ ඉන්ටෙන්ෂනල් ක්‍රයිම් එකක් හින්දා කියලා. ඒක කවුද නිර්මාණය කරේ කියන එක හොයන්න ඕනයි කියන එක. අපේ ඇතුලේ නීති වලින් කරන්න ඕනයි කියන එක. හැබැයි මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේක අතාරින්නලා ඇස්ති නෑ. අපි දේශපාලන ව්‍යාපාරයක් විදියට මොකද මේක අවසාන විග්‍රහයේ තමුන්නාසලගේ මේ ගෙවුන් ශේෂ ප්‍රශ්නය නිසා හරි එහෙම නැත්නම් මේ පොඩි අනුපාතය නිසා හෝ එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම රුපියලයාගේ අඩුවීම නිසා හෝ මේ ඇති වෙන බලපෑම ඔගොල්ලෝ අපි ඔපගේම ජීවිතවලට වෙලා තියෙනවා. ඉතින් මේ බලපෑම පිටුපස්සේ මේක නිර්මාණය කරපු පුද්ගලයෝ සම්බන්ධව සොයා බැලීමක් අවශ්‍යයි. ඒක නිසා මමත් මහන්සි වුණා මේ ඔල්ඩ් ජෙනරල් එක මේ රිපෝට් එක එළියට ගන්න. ඒක දැන් එළියට ආවා. අපි මේක ඉස්සරහට ගෙනියන්න ඕන. ඒක තමයි UN එක වෙන පැත්තකින් කියලා තියෙන්නේ. UN එකේ Human Rights Council එක. නමුත් මේ ප්‍රශ්නය අර විසඳුම හොයන එක එකක්, මේ ප්‍රශ්නේ හේතුව හොයන එක තව එකක්. හේතුව හොයන එක අපි අතහැරිය යුතු නැහැ. මොකද ආයි නැත්තම් මේ වලේ වැටෙන්න පුළුවන් ඊළඟ ආණ්ඩුවත් මේ විදිහෙන් වැරද්දක් කරලා. ඒකයි. මේ සංකල්ප එකේ geopolitics වලින් අපි කොහොමද බේරෙන්නේ? නැත්තම් මේ කියන කල්පනාකාරී අතරතුර අවුරුදු දෙක හමාරෙම ආණ්ඩුව විශාල වශයෙන් අර්බුදයටත් ලක් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මෙවර මේ ඉන්දියාවත් චීනයත් කළමනාකරණය කරපු ආකාරයේත් විශාල ප්‍රශ්නයක් මහජනතුමත් එක්ක පැහැදිලි කරා. විශාල ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ ප්‍රශ්නය මත පදනම් වෙච්ච ලොකු ජියෝපොලිටිකල් රිලේෂන්ෂිප් එකක් මේ ඉකොනොමික් ඩිසිෂන් එක තියෙනවා. ඒක එක. දෙවෙනි එක අර තමුන්නාස කියපු ඔය ඉන්දියාව අපිට උදව් කිරීම කියන එකදී ඉන්දියාව බලන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන ඉන්ට්‍රස්ට් එක ඇතුලේ තමයි ඒක බලන්න. හැබැයි දැන් IOC එක තෙල් දෙන එක නැවැත්තුවේ IOC එකට නැවත ඩොලර් ගෙනියන්න බැරි නිසා. ඒ කියන්නේ ඒගොල්ලෝ තෙල් ඉන්දියන් පැත්තෙන් මාකට් එකෙන් තෙල් අරන් දුන්නට නැවත ශ්‍රී ලංකා ඒක බිස්නස් එක වෙන්නේ ඉන්දියාවෙන් තෙල් ආවට අපේ රුපියල් වලට ඒවා විකුණනවා. ඒ රුපියල් නැවත ඩොලර් බවට පත් කරලා ඒගොල්ලෝ අරන් යනවා. ඩොලර් නැති තත්ත්වයක් තුළ නැවත අරයි යන්න විදිහක් නැහැ. රුපියල් විතරක් ඉතුරු වෙන්න IOC එක කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒ පැත්තෙන් මේ මෙහෙන් ඩොලර් ආපහු යන්නේ නැත්තම් එහෙන් තෙල් ලැබෙන එක එච්චර දීර්ඝව කලේ නැහැ. අපිට ණයක් විදිහට දීපු තෙල් ටික වෙන මෙව්වා. හැබැයි IOC එක හරහා එවන එකක් කියලා වෙනම මෙහෙම එකක් ආවේ නැහැ. ඉතින් ඒකත් ඒක තමයි එතන තත්ත්වය. හැබැයි එක කාරණයක් බොහොම පැහැදිලි මේ ඉන්දියානු සාගරයේ දේශපාලනය සහ විශේෂයෙන්ම චීනයයි ඉන්දියාව අතර තියෙන භූදේශපාලනික තත්ත්වය මේ ඉකොනොමික් ඩිසිෂන් මේකින් වලට ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර මේ ડોક્ટર ගොඩේවා කියපු විදිහට මේකේ ප්ලෑන් එකයි ටීම් එකයි දෙකම එක වගේ වැදගත් වෙන්නේ. ප්ලෑන් එක හදලා ටීම් එක වැරදිලා තමයි මේ ගමන අපි අමාරු වෙන්නේ. ප්ලෑන් එකක් හැදුවා හැබැයි වෙන ටීම් එකක් ඒක අරන් ගියා. මෙවර අපිට කරන්න තියෙන දේ තමයි මම නම් යෝජනා කරන්නේ
ප්‍රධාන අමාත්‍යංශ පහක් විතර ඡන්දෙට ඉස්සෙල්ලා හැම පක්ෂයම කියන්න ඕන කියලා කවුද මේක බාරගන්නේ කවුද මේක මෙහෙවන්නේ කියලා එහෙම අපි 1970 කරා 1970 මුදල් නැමැති වෙන්නේ කවුද කියලා ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා UNP ත් කිව්වා ශ්‍රී ලංකාවටත් කිව්වා ඒ අනුව ඩොක්ටර් එන්.එම්. පෙරේරා තමයි ඒකට පත් උනේ ඒ වගේ ප්ලෑන් එක විතරක් නෙමෙයි පුද්ගලයෝ ගැනත් යම් ප්‍රමාණයකටවත් ඔක්කොම අමාත්‍යංශ කරන්නේ කවුද කියන එක නෙමෙයි නමුත් කී මිනිස්ට්‍රීස් ටිකවත් රට එක්ක සාකච්ඡා කරොත් හොඳයි කියන එක දැන් ඇවිල්ලා තියෙනවා මොකද නැත්තම් ප්ලෑන් එක අනුමත වුණාට ටීම් එක ඊට පස්සේ වෙන කෙනෙක් නම් තීරණය කරන්නේ ඒකෙන් සම්පූර්ණ මේ ප්‍රශ්නේ වෙනස් වෙනවා ඒ නිසා අපි ඔපරේෂන් එක කරන්නේ කවුද කියන එකත් ඉතා වැදගත් වෙනවා ඒ බෙහෙත් ගන්න ඉස්සර සමහර වෙලාවට ලෙඩෙකුට එහෙම නැත්තම් ඒ වැඩේ අවුලක් වෙන්න පුළුවන් ඒක මේ බර ඉතාම බරපතල ප්‍රශ්නයක් ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගේ ප්‍රශ්නේ සම්පූර්ණ අවුල්ුණේ ඒකෙන් අර නාලක කිව්ව එක හරි දැන් මේ සෞභාග්‍ය දැක්ම පිටපතක්වත් ඇහැට දැක්ක නැති කෙනෙක් තමයි ඩොක්ටර් ජයසුන්දර ඇත්තම කතාව නමුත් ඔහු ඇවිල්ලා මේකේ සම්පූර්ණම මේක ප්ලේ කරන්න ගත්තාම ඉතින් වෙන එකක් තමයි යන්නේ ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මෙතන ආවේ මම හිතන්නේ භූදේශපාලනය කතා කරනවට වැඩිය පොඩි අවස්ථාවක් ගත්තොත් මොකද මේ